ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට තියෙන ප්‍රධානම තරගාවලිය තමයි ලෝක කුස්ලාන තරගාවලිය. මේ තරගාවලියෙන් පස්සේ අපේ ක්‍රීඩකයන්ට වර්තමානයේ තියෙන වඩාත් වේගවත්ම තරගාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන් අබුඩාබි T10 තරගාවලියටත් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ගිය වතාවට වඩා මේ වතාවේ සෙල්ලම් කරන කණ්ඩායම් වෙනස් වෙද්දී අපේ ක්‍රීඩකයන් 7 දෙනෙකුට තරගාවලියේ තරඟ වදින කණ්ඩායම් 8 වෙනුවෙන් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මෙතෙන්දී කණ්ඩායම් 8න් චෙන්නයි බ්‍රේව් කණ්ඩායමට තමයි අපේ ක්‍රීඩකයන් 3 දෙනෙක්ම සෙල්ලම් කරන්නේ. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක, මහීෂ තීක්ෂණ වගේම ගිය වතාවේ T10 තරගාවලියේ ඉදිරිපෙල් ප්‍රහාරකෙක් විදිහට හිටපු බහනුක රාජපක්ෂ සෙල්ලම් කරන්න නියමිත වෙලා ඉන්නේ චෙන්නයි කණ්ඩායමට. මේ නිසා තරගාවලියේ චෙන්නයි කණ්ඩායම ගැන අපේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. දුෂ්මන්ත චමීර එක්ක වනිදු හසරංග සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙන්නේ නොදන් වාරියස් කණ්ඩායමට. මේ කණ්ඩායම ගැනත් අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ අවධානය තරගාවලියේ ආරම්භයත් එක්ක ඇතිවෙන්නම යොමු වෙයි. ඒ විදිහට අපේ 5 දෙනෙක් කණ්ඩායම් දෙකකට සෙල්ලම් කරද්දී තරගාවලියට අලුතින් එකතු වෙන චාමි කරුණාරත්න, මොරිසෙල් සෑම් කණ්ඩායම් වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්නේ. පසුගිය වතාවෙත් T10 තරගාවලියට සෙල්ලම් කළ මතිෂ පතිරණ මේ වතාවේ බංගලා ටයිගර් කණ්ඩායමේ රඳවා ගන්න තීරණය වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපේ ක්‍රීඩකයන් 7 දෙනාගෙන් දසුන් එක වනිදු ඒ කණ්ඩායම් වල සුවිශේෂ ක්‍රීඩකයන් විදිහට නම් කිරීමත් විශේෂ සිද්ධියක්. ගිය වතාවේ කණ්ඩායම් 6ක් සෙල්ලම් කළ තරගාවලිය මේ වතාවේ කණ්ඩායම් 8ක් දක්වා වැඩි කරන්න වෙලා තියෙන්නේ තරගාවලියේ තියෙන සාර්ථකත්වය එක්කම තමයි. නොවැම්බර් මාසේ 23 ඉඳන් දෙසැම්බර් මාසේ 4 වෙනකම් අබුඩාබි ෂේක් ක්‍රීඩාංගණයේදී තමයි තරගාවලිය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.